අයිබෝවන් හෙල්දියන් ටේස්ට විත් ලීනා YouTube චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මසාලා දෝසේ ජනප්‍රිය ඉන්දියානු කෑමක් වුණත් අපේ සයිවර් කඩවලින් ඒ සුවඳට, ඒ රසට, ඒ පෙනුමට මිලදී ගන්න පුළුවන්. මේ රසවත් පෝෂදායී ක්‍රිස්පි දෝසේක ගෙදරදීම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. මේ දෝසෙකට ඕමනා හාල්, උඳු, කඩල පරිප්පු, උළු හාල් හොඳින් සෝදලා පොඟව ගන්න ඕන දැය පහක වගේ කාලයක්. කලින් දවසේ රෑ තෙහෙන්න තිබ්බත් කමක් නැහැ. ඒ විදිහට පොඟව ගත්ත උඳු, කඩල පරිප්පු, උළු හාල් අපි බ්ලෙන්ඩරේ හොඳට අඹර ගන්නවා මුලින්ම. මේවා අඹරනකොට වතුර එකතු කරගන්න ඕන මේ ඇට වැහෙන තරමට විතරයි. ඒ වගේම මේ ඇට පොඩ්ඩක්වත් කෑලි නොහිටින විදිහට සීනිඳු ක්‍රීම් එකක් විදිහට අඹර ගන්නත් ඕනේ. දැන් මේ අඹරගත්ත පේස්ට් එක අපි මේ බෝල් එකට දාගන්නවා. ඊට පස්සේ මේ බෝල් එකටම දාලා අපි හාල් ටිකත් මේ විදිහටම අඹර ගන්නවා. අඹරගත්ත හාල් එකත් අපි මේ විදිහට ඒ බෝල් එකටම දාලා හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය පිපෙන්න තියාගන්න ඕන අපි දැය පහක හයක වගේ කාලයක්. අපි මේ විදිහට වහලා පිපෙන්න තියාගනිමු. ඒ අතර මේ මසාලා තෝසේකට උමනා කරි එක හදාගන්නවා. අපි අරගෙන තියෙනවා කෑලි කඩාගත්ත මිරිස් කරල් හතරක්, ලොකු කෑලි වලට කපාගත්ත අම්මිරිස් කරල් තුනක්, සුදු රුඹි තුනක්, කරපිංචා, ලියාගත්ත බීරුණු ගෙඩියක්, ඉගුරු සුදුරුණු පේස්ට් එක සහ තම්බගත්ත අලගයම් 250. කරි එක හදාගන්න මේ රත්තුණු තාච්චියට අපි තෙල් මේසෑදී තුනක් එකතු කරගත්තා. දැන් මේ ටික රත් වෙනකොට අපි අබ ටී හැන්දක් එකතු කරා. අබ හොඳින් පුපුරනකොට අපි එකතු කරගන්නවා කපාගත්ත අම්බිරිස් කරල් ටික, එකම කඩාගත්ත වෙලිච්ච මිරිස් කරල් ටික, එකම අඹරගත්ත ඉඟුරු සුදුරුණු පේස්ට් එක. දැන් මේ ටික තෙලේ ටිකක් තෙම්පරාදු කරගන්නවා. ඊළඟට කපාගත්ත බීරුණු, කරපිංචා, සුදුරුණු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරමින් තෙලේ මලව ගන්නවා විනාඩියක් විතර. ඊළඟට අපි එකතු කරගන්නේ ලුණු තේ හැඳි එකක්, කහ තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි එකක්. දැන් මේ ටිකත් තප්පර 30ක් වගේ වෙලාවක් මේ මිශ්‍රණයත් එක්ක තෙම්පරාදු කරගන්න. දැන් අපිට පුළුවන් අර ටික එකතු කරගෙන මේ තෙම්පරාදු මිශ්‍රණයත් එක්කම හොඳින් පොඩි කරගන්න. මේ විදිහට මේ තෙම්පරාදු මිශ්‍රණයත් එක්ක අල පොඩි කරගත්තාම තමයි මේ මසාලා දෝසකේ නියම රස එන්නේ. මේ කාරී එක අපි හදාගන්නේ තරමක තෙතමනයක් තියෙන විදිහට. දැන් මේ පොඩි කරගත්ත අල මිශ්‍රණයට 3/4 කෝප්ප කාලක් වගේ එකතු කරගෙන විනාඩියක් විතර ලිපේ තියලා ලිපෙන් අයින් කරගන්නවා.
මේ පැය පහකට පස්සේ අපේ තෝසි පිටි මිශ්‍රණය හොඳින් පිපිලා තියෙන්නේ. මේ පිටි බැටර් එකට අපි කිසිම පිපුම්කාරයක් එකතු කරගත්තේ නැහැ. දැන් අපි ලුණු තේ හන්දක් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන තෝසෙ ටික හදාගන්න. මේ ක්‍රිස්පි තෝස එක හදාගන්න අපි අරගෙන තියෙන්නේ හොඳින් පදම් කරගත්ත රොටි තැටියක්. තැටියේ රසණය පාලනය කරන්න මේ විදිහට වතුර ටිකක් ඉහගෙන තෝස එක දාගන්න. මේ ලොකු බොකුටු හැන්දෙන් පිටි මිශ්‍රණය තැටියට දාගෙන හැන්දේ අඩියෙන්ම මේ විදිහට රවුමට ලස්සනට තුනී කරගන්නවා. ලිපේ රසනේ තියා ගන්න ඕන අඩුවෙන්. තෝසෙකේ මතු පිට තැඹුණාට පස්සේ තෝසක පුරාම යන විදියට පොල් තෙල් මේස ඇඳක් උඩින් වක් කර ගන්නවා. මේ විදියට තෝසෙක මතු පිට කරවේගෙන එනකොට කරි මිශ්‍රණය තෝසෙක උඩ තියලා තුනී කරගෙන තෝසෙක නවා ගන්නවා. තව තෝස එකක් හදාගනිමු. ක්‍රිස්පි මසාලා තෝස කියන්නේ රාත්‍රී ආහාර වෙනකොට හොඳින්ම ගැලපෙන රසවත් පෝෂණදායී ආහාරයක්. මේ අල වෙනුවට අපිට පුළුවන් මස් මාළු උනත් මේ කරියකට දාගන්න. මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. මගේ රෙසිපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමුවෙමු. ඉතින් ඔබට නිරෝගී දිවියක්.